අතීතයේ කතා වෙච්ච චතුර්මහා බලයන් අද බටහිර විද්‍යාවේ කතා වෙන ෆන්ඩමෙන්ටල් ෆෝසස්ද. හැම ප්‍රධාන පෙළේ ආගමකම දර්ශනයේ අන්තර්ගත කොටසක් තියෙනවා. මේ ෆිලොසොෆිකල් අයිඩියාස් තියෙන කොටසක් තියෙනවා. මේව ගැන හදාරද්දී අපිට හරි අපූරු පැටර්න් අපේ ඔළුව තුළ මතුවලා එන්න ගන්නවා. මේ නවීන බටහිර විද්‍යාවේ කතා වෙන සමහර කරුණු කාරණා ඒක ඒ අයුරින්ම අතීතයේ ආගම් පෙළ පොත්වල සඳහන් වෙනවා නේද කියලා. අද වීඩියෝ කතා වලින් කතා බහ කරන්නේ ආගම තුල අන්තර්ගත වෙන විද්‍යාව. මේව ගැන අපි කතා කළ යුතුද? මේව ගැන අපි හාරවසිය යුතුද? හරි අපුරු වීඩියෝ එකක්. අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් බලන්න. අලුතෙන් යමක් ඔගලංගේ ඔළුවට එකතු කරගන්න පුළුවන් වෙයි. සෙට් වෙන්න අද වීඩියෝ කතා මේ වීඩියෝ එකට. වීඩියෝ කතා දැන් අවුරුදු 8ක් තිස්සේ විද්‍යාත්මක කරුණු කාරණා කතා බහ කරනවානේ. පටන් ගත්ත මුල් කාණේ ඉඳලම යාළුව මගෙන් අහනවා කතා බහ කරන්න මේ ආගම පිළිබඳවත්. ආගම පිළිබඳව හදාරන්නේ මේ පිළිබඳව කරුණු කාරණා මේ විද්‍යාව තුළ ව්‍යුත්පන්න වෙලා එනවා. හරි අපූරු පැටර්න්ස් පේන්න තියෙනවා. ඒ ගැන කතා කරන්න කියලා හුඟක් යාළුවෝ මගෙන් එදා ඉඳලම ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් කල් දුන්නා ඒකට. මොකද මුලින් අපි විද්‍යාව ගැන කතා බහ කරලා ඉන්න ඕනේ. දැන් ලක්ෂයට කිට්ටුයි අවුරුදු 8යි. ඒක නිසා මට හිතුණා ආගම පිළිබඳව ලොකු පිබිදීමක් තියෙනවා. මේ ආගමේ තියෙන සමහර කරුණු කාරණා විද්‍යාව තුළ ඒ වගේම තමයි තාක්ෂණය තුළ වෙනත් තැන් තැන්වල තියෙන පැටර්න්ස් එක්ක ගලපලා බලන හරි අපූරු කාලවකවානුවක් එළඹිලා තියෙනවා. ඉතින් මමත් ඒ ගැන කතා බහ කරන්න ඕන කියලා තමයි ඔන්න හිතලා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්නේ. ලෝකේ ප්‍රධාන පෙළේ ආගම් තුළ තියෙන දර්ශනය තුළ තියෙන මෙන්න මේ වගේ ෆිලොසොෆිකල් අයිඩියාස් සයන්ටිෆික්ද මේවා අද තියෙන නවීන විද්‍යාවේ කතා බහ වෙන සයන්ස් එක්ක පෑහෙනවද කියලා කතා බහ කරන එකත් ඉතාමත්ම පුළුල් ප්‍රදේශයක පැතිරිච්ච මාතෘකාවක්. ඉතින් ඒ පිළිබඳව හදාරන්න ගත්තොත් ඉවරයක් නැහැ. ඒකම කරන්න පුළුවන් අවුරුදු ගණනක්. ඉතින් කොහොම වුණත් අද විද්‍යාව තුලත් මේ ආගම පිළිබඳව සෝදිසි කරන විවිධ අංශයන් තියෙනවා. සයන්ටිෆික් ස්ටඩි ඔෆ් රිලිජන් කියලා වෙනම සබ්ජෙක්ට් ඒරියා එකක් තියෙනවා. ඒ වගේම තමයි කොග්නිටිව් සයන්ස් වල මේ පිළිබඳව මේ ආගම පිළිබඳව හොයන්න විද්‍යාඥයින් උත්සාහ ගන්නවා. මේ මයින්ඩ් එක බ්‍රේන් එක පිළිබඳව අධ්‍යයනය කරන සයන්ටිස්ට්ලා මොකක් හෝ මේ ආගමත් මේ මොළයත් අතර සම්බන්ධයක් තියෙනවාද කියලා හොයන්න උත්සාහ ගන්න අවස්ථා බොහොමයක් හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි එවොලූෂනරි බයොලොජි එකේ පරිණාමවාදය පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයින් උත්සාහ ගන්නවා මේ ආගම කියන එක ඇති වෙච්ච එක මේ ඉවලූෂන් එකේ යම්කිසි සම්දිස්ථානයක්ද කියලා. අපි දන්නවා ගල් යුගයේ තිබ්බා, ඉන්ඩර් යුගයේ තිබ්බා, ගොවි යුගයේ තිබ්බා. මෙන්න මේ කාලයට පස්සේ ආගමික යුගයක් ආරම්භ වෙනවා මේ හෝමෝ සේපියන්ස්ලා තුල. ඉතින් මේ ඉවලූෂනරි බයොලොජිස්ට්ලා උත්සාහ ගන්නවා මේ ආගම ඇතිවිය යුතු දෙයක් නේද කියලා මේ ඉවලූෂන් එකේ. තැන් තැන්වල විවිධ ස්ථානවල විවිධ ආගම් මේ මිනිස්සු තුල ඇතිවීම මේ කොලනීස් තුල මේ ගෲප්ස් තුල ඇතිවීම ඉවලූෂන් එකේ යම්කිසි ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි මේ නියුරෝ සයන්ටිස්ට්ලාත් මේ නියුරෝන පිළිබඳව අධ්‍යයනය කරන අය බ්‍රේන් එකේ විශේෂිත කොටස් තියෙනවද මේ ආගම වෙනුවෙන්ම ඩිවලොප් වෙච්ච කියලා කතා බහ කරනවා. මොකද ආගම කියන එක දැන් අපේ බ්‍රේන් එකට හાર્ඩ් වයර් වෙලානේ තියෙන්නේ. ඒක කොයිතරම් කාවිදලද කියනවනම් දැන් ආගම් අතර මිනිස්සු එන කොටාගෙන මරා ගන්න තරමටත් ඇවිල්ලා තියෙනවා. ඒ තරම් මේ බ්‍රේන් එකේ මේ ආගම කියන එක රිලිජන් කියන එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපේ ලංකාවේ වුණත් හොඳට බලා කියා ගන්න පුළුවන් ඡන්දයක් එහෙම කිට්ටුෙද්දි මේ ආගමික අදහස් උඩට ඇවිල්ලා ඉස්මතු වෙලා ඡන්ද කොලේට කතිර ගහන්න තැනට මේ ආගම අරගෙන ඇවිල්ලා තියෙනවා. ආගම ඉතාමත්ම තියුණු ආයුධයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හුඟක් දේශපාලඥයින් දන්නවා මේ ආගම බ්‍රේන් එකේ සමහර කොටස් වල දැන් ඔන්න හાર્ඩ් වයර් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා තමයි මේ නියුරෝන පිළිබඳව බ්‍රේන් එක පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් කල්පනා කරන්නේ බ්‍රේන් එකේ සමහර පාර්ට්ස් මේ රිලිජන් එකටම පරිණාමය වෙලා තියෙනවද කියලා. ඒ වගේම තමයි මේ ඥාන පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයෝ දැන් ඔන්න උත්සාහ ගන්නවා මේ මොකක් හෝ ජීන් එකක් ඥානයක් ඥානමය කොටසක් මේ ආගමික මතිමතාන්තරවලට බලපෑමක් ඇති කරනවද කියලා. ඒගොල්ලෝ උත්සාහ ගන්නවා මේ ට්වින්ස්ලා නිවුන්නු පාවිච්චි කරලා
ආගම සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ බ්‍රේන් එක මොනවහරි ඇක්ටිවේට් කරන ජීන් එකක් තියෙනවද කියලා හොයන්න උත්සාහ ගන්නවා. මේ පිළිබඳව කරුණු කාරණා ඕන තරම් හොයාගන්න පුළුවන්. ඉස්සරහට අපි ඉඩ ලැබුණු වෙලාවට මේ සම්බන්ධයෙන් කරුණු කාරණා අලුත් වීඩියෝස් වල කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ සබ්ජෙක්ට් ඒරියා කෙසේ හෝ වේවා අපි තුල ගොඩක් පොපියුලර් වෙන්නේ මේ අපේ ආගමේ තියෙන මේ අපේ ආගම කියලා කියන්නේ මේ බලන ඔයාලගේ හැම ආගමකම වගේ තියෙන අර ෆිලොසොෆිකල් අයිඩියාස් අද නවීන විද්‍යාවත් එක්ක ගලපන අන්නේ තර්කයන් තමයි ගොඩක් පොපියුලර් වෙලා ලෝකේ පුරා මිනිස්සු හුඟක් කතා බහ වෙන්නේ. ඒක එක ආගමකට කොටු කරන්න බෑ. හැම ආගමකම ඒ පිළිබඳව කතා බහ වෙනවා. ඒවා හරිම පොපියුලර්. ඉතින් මේ සියල්ල ගැන එක විට කතා කරන්න බැරි නිසා අපි ගමු මේක කුඩා කරලා එක් ප්‍රධාන මාතෘකාවක්. මොකද අපි හැම ආගමකම ප්‍රධාන පෙළේ ආගමකම වගේ කතා බහ වෙනවා. අපි කොහෙන්ද එන්නේ? මේ මිනිස්සු කොහොමද පටන් ගන්නත් ආරම්භය කොහේද? බොහෝ විට ඒක මිනිස්සු සහ සත්තු දෙයාකාරයකට කතා වෙන අවස්ථාවක් තියෙනවා. සමහර විට මේ දෙක එකට කතා වෙන මේ ජීවය කොහෙන්ද ආරම්භ වෙන්නේ? අපි කොහෙන්ද එන්නේ නැත්තේ කියන මාතෘකාව ඉතාමත්ම වැදගත් සම්දිස්ථානයක් අපේ හැම ආගමකම පාහේ. ඒක ඉතින් ආගම විතරක් නෙමෙයි, එදා ඉඳලා ගත්තොත් මිනිස්සු මේ ගැන තර්ක කරන්න පටන් ගත්තා. එදාත් ඒ ගැන කතා බහ කර අදත් විද්‍යාව තුළ ඒ බෑම කතා බහ වෙනවා. අපි නිකමට සරලව හිතමු, යම්කිසි දැනුමක් තියෙන පුද්ගලයෙක්ගෙන් ඇහුවොත් කොහොමද මේ ජීවේ සම්භවයක් වෙන්නේ නැත්තේ කියලා, එයා මොන වගේ අයිඩියාස්ද යාගෙන් ඔළුවෙන් එළියට එන්නේ? අපි එහෙම මේ කතාව පටන් ගමු. ජීවයේ ආරම්භයේ යමෙකුට තර්ක කරන්න පුළුවන් මේ පෘථුවේ මත ඇති වෙන්නේ නැති කියලා. කෙසේ හෝ ආකාරයට මේ පෘථුවේ මත තියෙන දේවල් අපි හිතමු ජලය, ගින්දර, දුහුවිල්ල, වාතය මේවා එකතු වෙලා යම්කිසි ආකාරයකට පෘථුවේ මත ඇති වෙන්නේ නැති. එහෙම නැත්තම් පෘථුවේ තුල ඇති වෙලා පෘථුවේ මතට එන්නේ නැති. නාග ලෝකයෙන් වගේ එහෙම එන්නේ නැති කියලා උන්න යමෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඌට හිතන්න පුළුවන් සමහර විට මේක පෘථුවියට පිටතින් එන්නේ නැති කියලා. පිටත කොහේ හරි තැනක ජීවය ඇති වෙලා පෘථුවියට ඇවිල්ලා පෘථුවියේ ජීවය ඇති වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන්. තුන්වෙනි කාරණාවට අනුව යමකට හිතන්න පුළුවන් මහා බලසම්පන්න යම්කිසි මේ මිනිස්සු මේ ජීවයට වඩා ඉතාමත්ම අතිමහා බලසම්පන්න සමහර විට දෙවියන් කියලා අපි කියන්නේ. ඒ වගේ අතිමහා බලසම්පන්න යම්කිසි දෙයක් පෘථුවිය මත ජීවය ඇති කළා වෙන්න පුළුවන්. හතරවෙනි කාරණයට අනුව අපිට හිතන්න පුළුවන් මේ ජීවය හෝ මේ භෞතිකය හෝ මේ මෙහෙම දෙයක් නැහැ. ඒ ජීවේ ඇතිවීම තර්ක කළ යුතු දෙයක් නෙමෙයි. එහෙම දෙයක් නැහැ. මේ සියල්ල මායාවක්. මේ සියල්ල අපේ හිත තුල ඇතිවෙච්ච දෙයක්. හිත විතරයි තියෙන්නේ. එහෙමත් හිතන්න පුළුවන්. මේ ජීවේ සම්භවයේ කතා බහ කරන්නේ. එළමඩ පස්වෙනි කාරණාව මේ මුල් කාරණා හතරේ සංකලනයක් වෙන්නත් පුළුවන්. එක මහා බල සම්පන්න දෙව්‍ය රාජයේ දිව්‍ය විමානක ඇති වෙලා මේගොල්ලු මෙහිට ඇවිල්ලා මෙහි මොකක් හෝ ක්‍රමයකට ජීවය ඒගොල්ලු එක්ක ජීවය බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලු ජීවය බීජ අරන් ඇවිල්ලා මෙහිම අපුරන්න පුළුවන්. මෙහි සෙට් වෙලා තක් ගැහෙන්න පුළුවන්. එතකොට මේ පස්වෙනි කාරණාව, ඒ කියන්නේ මම කිව්ව පස්වෙනි කාරණාව හෝ අර මුල් කී කාරණා හතරේ සංකලනයක් වෙන්න පුළුවන්. එහෙමත් අපිට හිතන්න පුළුවන්. දැන් ඉතින් ඔය කාරණා පහ තමයි ඕනම කාලයක බැලුවොත් මේ දැනුම පද්ධතිය තුළ කතා බහ වෙන්නේ. ඒක එදත් කතා වුණා, සමහර ආගම්වල මේ ගැන කතා වෙනවා. මේක එක කාරණාවක් හෝ කාරණා කිහිපයක්ම ආගම තුළ කතා බහ වෙනවා. ආගම පොතපත පරිශීලනය කරාම එක තැනක සඳහන් වෙනවා සමහර විට පොළොවේ ඇති වුණා කියලා, සමහර වෙලාවට කතා වෙනවා දෙවියන් ඇති කරා කියලා, සමහර විට පිටින් ආවා කියලා. ඔය එහෙම නැත්තම් ඔය හතර පහේම එකතුවක් විදියට තව තැනක සඳහන් වෙනවා. ඕගොල්ලන්ට ඔය ආගම පිළිබඳව දන්න මේ වීඩියෝ එක බලන යාළුව දන්නවා මේව මෙහෙම සඳහන් වුණා. ඉතින් දැන් නවීන විද්‍යාව පැත්තට පොඩ්ඩක් අපි යොමු වුණොත් නවීන විද්‍යාව තුළ මේ අයිඩියාස් මේ විදියටම තියෙනවා. දැන් උදාහරණයක් විදියට මේ පොළොව මත කෙසේ හෝ ඇති වෙන්න පුළුවන් කියලා එක් මතයකට අනුව කතා බහ කරනවා. ඒ බයෝජෙනිසිස් කියලා හඳුන්වනවා ඒ මේ කාණ්ඩයේ මේ මති මතාන්තර, ඒ කාණ්ඩයේ තියෙන හයිපොතෙසිස්. මේ ඒ බයෝජෙනිසිස් කියන්නේ පොළොව මත කෙසේ හෝ ඇති වෙන්නේ. එක්කෝ මේ සූපයක් ආශ්‍රිතව, ජලාශ්‍රිත සූපයක්
ප්‍රයිමෝඩියල් සූප් කියලා කිව්ව එහෙම ආශ්‍රිතව ඇති වෙන්න ඇති. එහෙම නැත්නම් ක්ලේ නිකන් මැටි ක්ලේ තියෙන මැටි ඝන අවස්ථාවේ පද්ධතියක ඇති වෙන්න. එහෙම නැත්නම් මුහුදු පත්ලේ ගිනි කඳු ආශ්‍රිතව තියෙන ඉනිෂියල් මේ කිමිකල් කම්පවුන්ඩ්ස් එකතු වෙලා මේ සෙල් රෙප්ලිකේට් වෙන්න පුළුවන්. මේ තමාගේ කොපිස් තමාටම හදාගන්න පුළුවන්. ඉතාමත්ම ප්‍රාථමික ඇමයිනෝ අම්ල ප්‍රෝටීනවල මුල්ම සංඝටකයන් වන ඇමයිනෝ අම්ල ඇති වෙන්න පුළුවන්. ඒ ආකාරයට ජීවේ ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන් කියලා එක් මතයකට අනුව ඔය හෙබයෝජෙනිසිස් කියන මතයට අනුව විද්‍යාව තුළ කතාබහ වෙනවා. ඒ වගේම තමයි විද්‍යාව තුළ කතාබහ වෙනවා පැන්ස්පර්මියා තියරි කියලා. සමහර විට මේක පිටතින් එන්නේ නැති මේ පිළිබඳව මේ හැම කාරණාවක්ම වගේ වීඩියෝ කතා පහුගිය අවුරුදු 8 තුලම ඉතාමත් ගැඹුරින් කතා බහ කරා මේ බයෝජෙනිසිස් මේ පැන්ස්පර්මියා. පැන්ස්පර්මියා තියරි එක මේ නිකම් අයිඩියා එකක් නෙමෙයි, විද්‍යාව තුළට ඒකෙද්දි යම්කිසි ගති ලක් නිරීක්ෂණයක් හින්දා තමයි එහෙම කියන්නේ. මොකද මේ ජානමය පූල් එක, මේ ජීන් පූල් එක දෙගුණ වෙන කාලය තරමක් දුරට තීරණය කරන්න පුළුවන්. එතකොට දෙගුණ වෙන කාලය පිටිපස්සට ගියාම සරල ජාන ඇති වෙච්ච කාලේ හිතන්න පුළුවන්. මේ කාලවකවානුව බැලුවට පස්සේ ඒ කාලවකවානුව පෘථුවිය මත බිලියන 3ක් 4කට වඩා කල් වැඩි යනවා මෙහෙම දෙගුණ වෙන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බැලුවොත් ඔයගොල්ලන්ට හොඳට තේරෙයි ඇයි පැන්ස්පර්මියා තියරි එක විද්‍යාවේ කතා වෙන්නේ කියලා. කොහොමුණත් ඒ අනුව තර්ක කරනවා සමහර විට මේ ජීන් පැටර්න් එක බීජ ජානමය බීජ පිටතින් එන්නේ නැති, මෙහෙ ඇති වෙන්න නොවෙන්න ඇති කියලා ඔන්න ඔය අර ඩබල් වෙන කාල තෙක්ක බලද්දි විද්‍යාව තුළ ඔය කතා වෙනවා. ඒ කියන්නේ පිටතින් මේ ජානමය කොටස් පිටතින් මේ ජීවේ එන්නේ නැති කියලා. ඊළඟ කාරණාවට අනුව මේ සමහර විට මේක මේ මහා බලවේගයක් බල යම්කිසි දැවැන්ත බලයක් විතින් මේ ජීවේ ඇති කරන්න ඇති කියලාත් විද්‍යාව සඳහන් වෙනවා. මේ ෆයින් ටියුනින් ඔෆ් ද යුනිවර්ස් කියන කතාව අනුව මේ යුනිවර්ස් එකේ තියෙන මේ භෞතිකමය පද්ධතියේ යටට ගිහිල්ලා බලනවා භෞතික විද්‍යාඥින්ට කොස්මොලොජිස්ලාට මේ විශ්ව පිළිබඳව අධ්‍යයන කරන විද්‍යාඥින්ට පැහැදිලි වෙලා පේනවා සමහර අගයන් මේ භෞතික විද්‍යාවේ තියෙන වැදගත් වෙන මේ තමන්ම ෆයින් ටියුන් වෙලා හැදිලා තියෙන එක හරි ස්වභාවය තුළ එහෙම දෙයක් ඇතිවීම හිතාගන්න අමාරුයි. ඒ නිසා යම්කිසි මහා බලවේගයක් විසින් නැති කළ ඇද්ද කියන තර්කය තුළ මතුවෙනවා. ඒ වගේම තමයි අපි ඒ ගැන ෆයින් ටියුනින් ඔෆ් ද යුනිවර්ස් කතා කරා වීඩියෝ එක උගල බලන්න ඕනේ. එහෙම නැත්තම් විද්‍යාව තුළ කතා බහ වෙනවා ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් කියලා. පහුගිය දැන් සති දෙකකට කලින් කතා කරා ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එක. ඒකෙත් හાર્ඩ් ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එකේ කතා වෙනවා මේ යුනිවර්ස් එක අපි වෙනුවෙන් හදපු දෙයක්ද කවුරු හරි. ඒ වගේ මති මතාන්තරات තියෙනවා. එහෙම නැත්නම් අපි කතා බහ කරා මේ කඩෂෝ ස්කේල් එක මේ විශ්වයේ පරිණාමයත් එක්ක ඇති වෙන ජීවය සමහර විට අපිට වඩා ඉස්සරහට ගිහිපු ජීවයක් ඇති මේ විශ්වයේ කඩෂෝ ස්කේල් එකේ ලෙවල් 3 4 වගේ මේ වචන අපි කලින් කතා කරා. ජීවීන් මේ විශ්වයේ ඉන්න පුළුවන් මේ විශ්වයේ බිලියන 14.13.8ක් දැන් කාල ගත වෙලානේ තියෙන මේ විශ්වයට. ඉතින් මේ කාලය ඇතුළත දැවැන්ත අධි තාක්ෂණික ඉන්ටෙලිජන්ට් ජීවීන් ඉන්න පුළුවන්. එහෙමයි කඩෂෝ ස්කේල් මේක ස්කේල් කරනවා අපි. අපි ඉන්නේ ලෙවල් 1ටත් වඩා අඩු තැනක. ලෙවල් එකේ 3 4 5 ඒවා අපිට හිතන්නවත් බෑ. ඒ ලෙවල් එකේට ගිය ඉන්ටෙලිජන්ට් ඒලියන්ස් ඉන්නවනේ. ඒගොල්ලන්ට විද්‍යාඥයන් කියන්නේ ගෝඩ් පවර් තියෙන්න පුළුවන්. ඒගොල්ලෝ නිකන් ගෝඩ්ස් ලාගේ. ඔව් හිතන ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ එනර්ජි එක ඒගොල්ලෝ යූස් කරන ටෙක්නොලොජි and එනර්ජි එක පාවිච්චි කරලා ඕන වෙලාවක මේ වගේ අපි වගේ ප්ලැනටරි සිස්ටම් එකක් හදලා ජීවය හදන්න පුළුවන් හලකු කේස් එකක් නෙමෙයි ඒගොල්ලන්ට. ඒක හරියට නිකන් අලුතෙන් අපි දැන් අලුත් ස්පීසීස් හදනවනේ ජීවයේ අලුත් විශේෂයන් සත්ව විශේෂයන් මුහුන් කළා හෝ ජෙනටික් ඉන්ජිනියරින් වලින්. ඒ විදිහට බලද්දි අර ගෝඩ් පවර්ස් තියෙන ලෙවල් 4 5 වල ඉන්න ඉන්ටෙලිජන්ට් ඒලියන්ස්ලට පුළුවන් අපි වගේ ප්ලැනට් එකක් හදලා නිකන් අපිව ඔබ්සර්ව් කරන නිකන් සූ එකක් වගේ සූ හයිපොතෙසිස් එකෙන් මේක කතා වෙනවා. අපි සූ එකක වගේ ඉන්න සත්තු වෙන්නේ නැති ඒගොල්ලෝ අපිව ඔබ්සර්ව් කරන ඒ වගේ අයිඩියාස් උත් තියෙනවා. ඒ කියන්නේ ගෝඩ් පවර් තියෙන දෙයකින් සමහර අපිට හිතන්න පුළුවන් ඒගොල්ලෝ අපිට වන්දනා කරන්න පුළුවන් තත්වයක ඉන්න ගෝඩ්ස්ලා වගේ ඉන්න පුළුවන් ලෙවල් 4 වල 5 වල ඉන්න. ඒගොල්ලෝ හදපු දෙයක් වෙන්නත් පුළුවන් අපි කියලා. අපි සමහර විට මේ මයින්ඩ් එකක් ইনফরমේෂන් ටිකක් විතරක් වෙන්න ඇති කියන අයිඩියාස් තියෙනවා. තර්ක තියෙනවා. දැන් මේ බ්ලැක් හෝල් වල පිටතේ තියෙන ඉවෙන්ට් හොරයිසන් එකේ තියෙනවා පටලයක් වගේ දෙයක්. ඒ අතර ඒකේ තමයි ইনফরমේෂන් තියෙනවා කියලා හඳුන්වන්නේ. මේ පිළිබඳව අපි කතා කරා බ්ලැක් හෝල් ගැන කතා කරද්දී මේ ඉවෙන්ට් හොරයිසන් එකේ තියෙන මේ ইনফরমේෂන් ටිකක් විතරක් වෙන්න ඇති.
ඒකන්නේ අපි මේ අපි ප්‍රොජෙක්ට් කරපු අපි නිකන් හොලෝග්‍රෑම් එකක් වගේ මේ අපි මේ ප්‍රොජෙක්ෂන් එකක් විතරයි මේ මේ නිකන් අපිට දැනෙන කොන්ෂස්නස් එක විතරයි ඒ ප්‍රොජෙක්ෂන් එකේ රයිස් වෙලා තින්නේ ඇති වෙලා තින්නේ අපි නිකන් just nothing but information ඒ වගේම තමයි විද්‍යාව තුළ කතා බහ වෙනවා බෝල්ස්මන් බ්‍රේන් කියලා එක මේ බෝල්ස්මන් බ්‍රේන් එක කියන්නේ මේ විශ්වයේ මේ කිසිම දෙයක් නැහැ තියෙන්නේ බ්‍රේන් එකක් විතරයි අපි මේ බ්‍රේන් එක තුල තමයි ජීවත් වෙන්නේ මේ සියල්ල කොන්ෂස්නස් එක ඒ බ්‍රේන් එකේ තමයි රඳා පවතින්නේ ඒකෙන් තමයි මේ මුළු විශ්වයම අපි දකින්නේ මේ කිසිම පද්ධතිය මෙහෙම දෙයක් නැහැ විද්‍යාව තුල බෝල්ස්මන් බ්‍රේන් එකෙන් කතා බහ වෙනවා ඒ හයිපොතෙසිස් එකෙන් ඒ අයිඩියා එකෙන් ඒ පිළිබඳව ඉස්සරහට කතා කරන්න වීඩියෝ එකක් ලකලාස්ති කරන් ඉන්නවා ඉතින් කොහොම වුණත් දැන් ඔන්න ඒ අතීතයේ ඒ කතා බහ කරපු ඒ අර මුල්කී කරුණු පහ මේ පැත්තෙන් විද්‍යාව තුලත් ඔන්න දැන් කතා බහ වෙනවා ඒ බයෝජෙනිසිස් කතා බහ වෙනවා ඒ කාලේ පෘථුවිය තුල ඇති වෙන්නේ නැති කියලා මොකද අර ප්‍රයිමෝඩියල් සූප් කියන වචනේ අපිට ඒ කාලේ පොත්පත්වල තිබිච්ච ඔය මේදය කිරි තෛලය ද්‍රව ඔය ඕනම වචනයකට අරක සෙට් කරන්න පුළුවන් මොකද ප්‍රයිමෝඩියල් සූප් කියලා තියුණා ඉතින් එහෙම කතා වුණා ඒ වගේම තමයි ඔය පැන්ස්පර්මියා තියරි එක අර ඒ කාලෙන් හිතපු ඩින් ඇවිල්ලා කොහෙන් හෝ වෙන තැනකින් ආපු අයිඩියා එකත් එක්ක පාස්සන්න පුළුවන් ඔය කතා බහ කරපු බෝල්ස්මන් බ්‍රේන් එක එහෙම නැත්නම් ඔය ইনফরমේෂන් බ්ලැක් හෝල් ইনফরমේෂන් තියරි එක එහෙම නැත්නම් ඔය සිමියුලේෂන් තියරි අර ඊළඟ එන ආකල්පයත් එක්ක මේක අපි නැතිං මේ කිසි දෙයක් මෙහෙම නැහැ කියන එකත් එක ගලපන්න පුළුවන් ඒ වගේම තමයි අර ෆයින් ටියුනින් ඔෆ් ද යුනිවර්ස් එහෙම නැත්නම් ඇන්ත්‍රොපික් ප්‍රින්සිපල් එක අර දෙවි කෙනෙක් මවපු කතාවත් එක්ක මේ මේව ගලපන්න පුළුවන් ඉතින් දැන් අපි කල්පනා කරන්න ඕනේ අතීතයේ තිබිච්ච මේ දැනුම පද්ධතියේ මේ ආගම්වල ප්‍රධාන වශයෙන් සහ වෙනත් ෆිලොසොෆිකල් අයිඩියාස් මේ පොතපත කියවද්දි මේ වගේ දේවල් හොයාගන්න පුළුවන් දැන් මේව එකට එක සම්බන්ධ කරන එකට අපි කාලය වැය කරන්න ඕනේද කියන කතා කාරණාව පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් ඔන්න මේ කරුණු කාරණා කතා බහ කරද්දි මට හරි අපූර්ව සිද්ධියක් මතක් වුණා. දැනට අවුරුදු 25කට 30කට කලින් මමත් වයසයි දැන්. 25කට 30කට කලින් මමත් ඔන්න හරි ආසයි මේ පිළිබඳව ආගම සහ විද්‍යාව අධ්‍යයනය කරන පුංචි කාලේ හරි ආසල් ආතල් මේ වගේ දේවල් ලොලුවේ වැඩ කරද්දි ඉතින් මට මතකයි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් මම දැනටත් දන්නවා හරි හොඳ මහත්මේ පොයි දවසට එහෙම එනවා ටීවී එකට මේ කොළ අරගෙන රූප සටහන් නැඳගෙන ඉතින් ඒකේ කතා බහ වෙන හරි අපූරු සංසිද්ධියක් හරි අපූරු සංසිද්ධියක් තිබුණා එතුමා මේ ආගම පැහැදිලි කරන්න මේ ආගමේ තියෙන විද්‍යාව පැහැදිලි කරන්න අරගෙන ආපු ඒ කාලේ හරියට පොපියුලර් වෙලා තිබ්බේ මේ බිග් බවුන්ස් මොඩල් එක මේ යුනිවර්ස් එකට බිග් බෑන් එකෙන් යුනිවර්ස් එක ඇති වෙනවා එක්ස්පෑන්ඩ් වෙනවා ආයි මේක ස්ලෝ ඩවුන් වෙලා ග්‍රැවිටි එක ඇක්ටිවේට් වෙලා ග්‍රැවිටි එකේ ඉෆෙක්ට් එක නිසා මේ යුනිවර්ස් එක ආයි කලැප්ස් වෙනවා ආයි කලැප්ස් වෙලා එක තැනකට ඇවිල්ලා තියෙන අමාරුයි ආයි එක එක්ස්පෑන්ඩ් වෙනවා කලැප්ස් වෙනවා මෙන්න මේක උගලන්ට පේනවා එක්ස්පෑන්ඩ් වෙනවා කලැප්ස් වෙනවා මේක හරිය නිකන් චක්‍රීය ක්‍රියාවලියක් දැන් ඔන්න චක්‍රීය ක්‍රියාවලියක් කියපු ගමන් අපේ ඔළුවට එනවා මේ චක්‍ර අපේ ආගමේ අපේ දර්ශනීය ගුණතරම් තියෙනවා මේ මේ අපි ලෝක පිළිබඳව කතා කහ කරද්දී ඔන්න චක්‍රය තියෙනවා ඕන තරම් හොයාගන්න. දැන් ඔන්න එතුමා ඔක හරි අපූර්වවට ගලපලා මේ පැහැදිලි කරනවා. ආ මමත් ආගම ඉගෙන ගන්න කාලේ මමත් ඉතින් පුංචි කාලේ ඉඳලා දහම් පාසල් ගියා දහම් අවසානයේ දක්වා ඒ කාලේ වෙනකන් හොඳට ආගම ඉගෙන ගත්තා. ඉතින් මටත් හරිම ආසයි මේවා ඇහෙද්දි. ඉතින් කොහොම වුණත් දැන් වැඩේ කියන්නේ ඔය අවුරුදු 30කට 40කට කලින් ලංකාවේ කොහොම වුණත් ඔයක කතාව පොපුලර් වුණා දැන් ඔන්න මේ මොඩල් එක අයින් වෙලා තියෙන්නේ මේ බිග් බවුන්ස් මොඩල් එක එක් බිග් බෑන් එක ඇන්ඩ් කලැප්ස් ඔය මොඩල් එක අයින් කරලා තියෙන්නේ දැන් මේ ළඟදි මේ යුනිවර්ස් එකේ තියෙන දත්ත මේ විශ්ලේෂණය කරා දැන් විද්‍යාඥයින් පැහැදිලි කරන්නේ දැන් තියෙන මේ ෆැක්ට්ස් දැන් තියෙන ඔබ්සර්වේෂන් මේ යුනිවර්ස් එක ඔබ්සර්ව් කරන මේ බිග් ටෙලස්කෝප් වලින් ගේන දත්ත එක බලද්දි දැන් පේන්න තියෙන්නේ මේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් ෆොරෙවර් යුනිවර්ස් එකේ ටිල් ද ඩෙත් එන්ඩ් එක දක්වා අපි මේ පිළිබඳව වීඩියෝ එකක් කතා කරා හීට් ඩෙත් එක කියලා ඔගොල්ලෝ බලන්න ඕනේ මේ යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා මේ එක්ස්පෑන්ෂන් එක එන්න එන්න රේට් එක වැඩි වෙනවා ඒකට අපි කතා බහ කරා ඇයි කියලා මේ තියෙනවා ඩාර්ක් එනර්ජි එක කියලා දෙයක් මේ ස්පේස් එක අස්සෙන් එන මතුවෙන අද්භූත විදියට මතුවෙන මේ ඩාර්ක් එනර්ජි එක මේක නිසා යුනිවර්ස් එක එක්ස්පෑන්ඩ් වෙනවා ෆොරෙවර් අර big eye crunch එකකට big crunch එකකට යන්නේ නැහැ. එතකොට අර big bounce model එක දැන් ඔන්න අයින් වෙලා ඉවර. දැන් බලන්න අර
මේ මහත්මයා දැන් අර ඒ කාලේ ආගමේ තිබිච්ච යම්කිසි මේ චක්‍රීය කොටස පැහැදිලි කරන්න අර බිග් බවුන්ස් මොඩල් එක ගත්තා. දැන් ඒක වෙනස් වුණා. ඒ කියන්නේ විද්‍යාව එන්න වෙනස් වෙනවා. විද්‍යාව මේ අලුත් විද්‍යාව මේ කොස්මොලොජික මේ කොස්මොලොජි කියන එක නවීන විද්‍යාව තුළ කතා බහ වෙන්න පටන් අරගෙන දැනට අවුරුදු 200ක් නෑ මේ ප්‍රධාන පෙළේ එන මති මතාන්තර. එතකොට අවුරුදු 200ක් කියන්නේ මේ මේ විශ්වයේ වයසත් එක්ක බලද්දි ඉතාමත්ම ෆ්‍රැක්ෂන් එකක් වගේ කාලයක්. ඒ කියන්නේ තව විද්‍යාව ඉස්සරහට දිනු වෙන්න තියෙනවා. හිතන්න තව අවුරුදු 10 10000ක් අවුරුදු ලක්ෂයන් මිලියනයක් ගිය දන මේ අපි කතා කරන විද්‍යාව නෙවෙයි ඉස්සරහට තියෙන්නේ. නමුත් වැදගත්කම තියෙන්නේ විද්‍යාව වෙනස් වුණා. විද්‍යාව අදාළ කාලයට අවශ්‍ය විද්‍යාව තියෙනවා අපිට. දැනට අවශ්‍ය වෙන වැඩ කටයුතු කරගන්න අවශ්‍ය වෙන විද්‍යාව තියෙනවා. අනාගතයේ තියෙන විද්‍යාවත් ඒ විදිහට තියෙනවා. නමුත් විද්‍යාව වෙනස් වෙනවා. එතකොට දැන් විද්‍යාව වෙනස් වෙන නිසා අර ආගමික පොතපතේ තියෙන කරුණු කාරණා විද්‍යාවෙන් පැහැදිලි කරන්න යන්නේ ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. අන්නේ කාරණාව අනුව. ඒ වගේම තමයි තවත් ආකාරයකට ඒ ගැන හිතමු. දැන් උදාහරණයක් විදිහට මේ 2020 හරි අපූර්ව අවුරුද්දක්නේ. මේ අවුරුද්දේ ඔන්න ෆිසික්ස් වලට නොබෙල් ත්‍යාගය හම්බුණා සර් රොජර් පෙන්රෝස් මහත්තයාට. මම ෆලෝ කරන හරි අපූර්ව මහත්තේ අනිත් ෆිසිසිස්ට්ලට වඩා අනිත් ඒ කාලේ හිටපු නොබෙල් ත්‍යාගය දෙනපු මේ විද්‍යාඥයින්ටත් වඩා මම ගොඩක් ආස කරන මේ පුද්ගලයා. මොකද විද්‍යාව භෞතික විද්‍යාව විතර නෙවෙයි හුඟක් ඕල් අරවුන්ඩ් කෙනෙක් කොන්ෂස්නස් එක පිළිබඳවත් කතා බහ කරන. ඒ නිසා මම හරි කැමති ආදරය කරන උගත් මහත්මේ රොජර් පෙන්රෝස් මහත්තයා. අපි නිකමට හිතමු ඔන්න දැන් රොජර් පෙන්රෝස් මහත්තයාගෙන් ඔන්න යම්කිසි ඔහුගේ සගේ යම්කිසි තැනක ඉන්න අවස්ථාවේදී ඒ පුද්ගලයා අහනවා රොජර් පෙන්රෝස් උතුමාණන්ගෙන් උතුමාණනි දැන් මොකද හිතන්නේ මේ පැරලල් යුනිවර්ස් ගැන මේ සමාන්තර ලෝක ගැන අපිට කවදා හරි දවසක මේ පැරලල් යුනිවර්ස් මේ අපිට ළඟින්ම තියෙන අපිට නොදැනෙන මේ සමාන්තර ලෝකවල ඉන්න ඒලියන්ස්ත් එක්ක ගනුදෙනු කරන්න කතා බහ කරගන්න පුළුවන් වේවිද කියලා එතුමගෙන් ඔන්න ප්‍රශ්නයක් අහනවා කියලා හිතමුකෝ. ඔන්න දැන් එතුමා දැනට තියෙන විද්‍යාව අනුව පැහැදිලි කරනවා සමහර විට පුළුවන් වේවි. මොකද මේ අද කතා බහ වෙන ෆන්ඩමෙන්ටල් ෆෝසස් කියලා ප්‍රධාන බලයන් හතරක් තියෙනවා. චතුරු මහා බල, ස්ට්‍රොං නිව්ක්ලියර් ෆෝස්, වීක් නිව්ක්ලියර් ෆෝස්, ඉලෙක්ට්‍රොමැග්නටිසම් ඇන් ග්‍රැවිටි. දැන් මේ ප්‍රධාන බල හතරෙන් තමයි මේ විශ්වය තියෙන්නේ. මේ අපි දකින සියල්ල තියෙන්නේ මේ බල හතර නිසා. එහෙම නොතිබුණා නම් එහෙම බල හතරක් මේ මහා චතුර් බල හතර නොතිබුණා නම් මේ විශ්වයේ තියෙන්නේ අංශුන් ටිකක් විතර. එතකොට මේ බල හතරෙන් ග්‍රැවිටි එක කියන එක තරමක් අද්භූතයි. මොකද ග්‍රැවිටි එක අනිත් බල හතරට සාපේක්ෂව ඉතාමත්ම වීක්. ඔන්න දැන් රොජර් පෙන්රෝස් මහත්තයා කියනවා මේ ග්‍රැවිටි එක වීක් වෙන්නේ නැත්තේ සමහර විට මේ ග්‍රැවිටි එක වෙනත් මානයකට වෙනත් ඩිමෙන්ෂන් එකකට කාන්දු වෙන නිසා වෙන්නේ නැති. එහෙම කාන්දු වෙන මේ බලය පාවිච්චි කරලා අපිට අනාගතයේ දවසක පැරලල් යුනිවර්ස් වල ඉන්න ඒලියන්ලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වේවි. ඕන දැන් එහෙම කියනවා. දැන් හිතන්න දැන් එතුමා නොබෙල් ත්‍යාගය දෙනු ග්‍රේට් ෆිසිසිස්ට් කෙනෙක්. මුගක් අය ෆලෝවර්ස්ලා ඉන්නවා. මමත් එතුමාගේ ෆලෝවර් කෙනෙක්. දැන් ඔන්න මේ කාලේ හිතන්න අපිට තිබුණේ ලේඛන කලාව. පරම්පරා හිතමුකු 10ක් 15ක් 20ක් යනකම් ලේඛන කලාව නැහැ. රොජර් පෙන්රෝස් මහත්තයා කිව්වා මේ කතාව. අර අහපු සගයට උත්තරේ දුන්නා. ඒ සගය කෙසේ හෝ තැනක වෙන තැනක ගිහිල්ලා ඕක කතාව කිව්වා. මෙහෙම රොජර් පෙන්රෝස් මහත්තයා කිව්වා මේ ෆන්ඩමෙන්ටල් ෆෝසස් ගැන ග්‍රැවිටි එක ගැන විශේෂයෙන් කිව්වා. ග්‍රැවිටි එකෙන් අපිට පුළුවන් වේවි කියලා ඔන්න කතාව වුණා. ඒක මට ආවට පස්සේ ඔන්න මමත් ඕක පොඩ්ඩක් මම දන්න දැනුමෙන් අනුව වෙන කෙනෙකුට පැහැදිලි කරනවා. මම මගේ ඉන්න මේ බවුන්ඩරි එක ඇතුලේ ඉන්න පුද්ගලින්ට ඕක ওই විදිහට කටින් කට යනවා. කාලයකට පස්සේ මේක ලේඛනගත වෙනවා. ඒ අදාළ පුද්ගලින් ලේඛනගත වෙලා ඔන්න දැන් අවුරුදු 3000ක් ගිය තැන ඔන්න මේක ලේඛනගත වෙලා තියෙනවා. ඒ කාලේ හිටපු නොබෙල් ත්‍යාගය දෙනපු රොජර් පෙන්රෝස් කියන උතුමාණන් මෙහෙම කතාවක් කිව්ව බව. ඒතකොට රොජර් පෙන්රෝස් මහත්තයා විතරද මේ කතාව කියන්නේ? එහෙම නැහැ. අනිත් ඉන්න ග්‍රේට් ෆිසිසිස්ට්ලා මේක මේ විදිහටම කියනවා. නමුත් අරක ඉතුරු වෙලා යන්නේ අර කතාව විතරයි. මොකද අර රොජර් පෙන්රෝස් මහත්තයා නොබෙල් ත්‍යාගය දීපු ඉඳ කණ්ඩායමක් එතුමා බිලීව් කරන කණ්ඩායමක් හැදුණා. දැන් ඔන්න කාලයක් යද්දි හිතමු මේ ෆන්ඩමෙන්ටල් විද්‍යාව අලුත් වෙනවානේ. මේ ෆන්ඩමෙන්ටල් ෆෝසස් මේ අපි නිකන් හිතමු තව අවුරුදු 2000ක් යද්දි මේ
බලයන් හතරක් නෙමෙයි එක බලයක් කියලා හඳුනා ගන්නවා. මේ එක බලයේ තියෙන ප්‍රතිරූපයන් හැඩහුරුකම අනුව තමයි අද කාලේ පෙන්වන්නේ මේක බලයන් හතරක් කියලා. නමුත් ඒක එක බලයක්. අපි හිතමු ෆ්‍රැක්ටල් ෆෝස් කියලා. නම් වචනයක් පටන් ගන්නවා. ඒකට ඒ කාලේ කියනවා ෆ්‍රැක්ටල් ෆෝස්. ඒ ෆ්‍රැක්ටල් ෆෝස් එක හරිම අපූර්වයි. වැඩ ගන්න පුළුවන් ඉන්න මිනිසුන්ට ඕනනම් කන්වර්ට් කරන්න පුළුවන්. ග්‍රැවිටි එකට ඕනනම් කන්වර්ට් කරන්න පුළුවන්. ස්ට්‍රොං නියුක්ලියර් ෆෝස් මේ හැම එකකම යටින්ම ලේකේ තිබිලා තියෙන මේ ෆ්‍රැක්ටල් ෆෝස් එක. ඒකත් අව ඉස්සරහට වෙනස් වෙයි. නමුත් ඔය අවුරුදු 2000ක් ගියාම ඔන්න ෆ්‍රැක්ටල් ෆෝස් මේ ෆ්‍රැක්ටල් ෆෝස් එකේ යම් කිසි ටියුන් කරපු අගයකදී යම් කිසි අවස්ථාවකදී පුළුවන්කම හම්බෙලා තියෙනවා අවුරුදු 2000කට පස්සේ එන ටෙක්නොලොජි එකත් එක්ක පැරලල් යුනිවර්ස් එක කතා බහ කරන්න. ඉන්නේ ඒලියන්ස්ලත් එක්ක කතා බහ කරන්න, කමියුනිකේට් කරන්න අධිතාක්ෂණික උපකරණ පාවිච්චි කරලා අපිට හිතා ගන්නවත් බෑ. දැන් ඔන්න ඒ කාලේ ඉන්න පුද්ගලයෝ අපි වගේ ඩෑල් ඒ කාලෙත් ඉඳීවිනේ. ඔන්න කියනවා මේ එතකොට ඒ කාලේ වෙද්ද පුද්ගලයෙකුට කියන්න පුළුවන් අර අද පෙන්රෝස් මහත්තයාගේ කතාව ඔන්න කෙසේ හෝ කන්වර්ට් වෙලා කටින් කට ගිහිල්ලා එක එක ආකාරයට පොත් 10ක ගත්තොත් පෙන්රෝස් මහත්තයා කියපු කතාව පොත් 10ක 10 විදියක් තියෙනවා. එක පොතක් ගන්නවා. අර ඒ කාලේ තිබිච්ච අර ෆ්‍රැක්ටල් ෆෝස් එක ගැනත් අරගෙන ඔන්න කියනවා මේව මේ අද ඊයේ හොයාගනිපුව නෙමෙයි. මේවා අතීතයේ කතා බහ විචා. පෙන්රෝස් මහත්තයාත් මේක කිව්වා. ඒ කාලේ කිව්වේ මේ ෆ්‍රැක්ටල් ෆෝස් එකට ග්‍රැවිටි එක කියලා. එතුමා තමයි ඒ කාලේ හොයාගත්තේ මේක පුළුවන් අපිට පැරලල් යුනිවර්ස් එකේ ඉන්න ඒලියන්ස්ත් එක්ක ගනුදෙනු කරන්න. දැන් එතකොට දැන් බැලුවම අර ෆ්‍රැක්ටල් ෆෝස් කියලා කතා කරපු එකයි ග්‍රැවිටි එකයි එකමද? අතන මේ එක දෙයක් නෙමෙයි. ග්‍රැවිටි එක කියන්නේ යම්කිසි වෙනස් දෙයක්, වෙනස්ම ප්‍රතිරූපයක්. අද කාලේ කතා වෙනවා ඒක ෆන්ඩමෙන්ටල් ෆෝස් වල තියෙන වීක් ෆෝස් එක විදියට. නමුත් ෆ්‍රැක්ටල් ෆෝස් එක කියලා අනාගතේ වැඩ ගන්න ඊට සම්පූර්ණ වෙනස් දෙයක්. යමිකුට දකින්න පුළුවන් සමානයි කියලා. නමුත් ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක ඒ කාලේ වෙද්දි මිනිස්සු පාවිච්චි කරනවා වැඩ කටයුතු කරන්න, ඒලියන් එක ගනුදෙනු කරන්න. නමුත් ඒක මේ කාලේ කතා වෙන ග්‍රැවිටි එක නෙමෙයි. ඒ කාලේ ඉන්න ඒ පුද්ගලයාට මේ දෙක එකට කම්පයා කරාට ඒකෙන් ඩසන් මේක් එනි සෙන්ස්. ඒකෙන් ඇති වැඩක් නැහැ. ඒකෙන් වැඩක් ගන්න බෑ ඒ සම්බන්ධ කරා කියලා. අද කාලේ ග්‍රැවිටි එක පාවිච්චි කරලා අපි ඒලියන් ලා එක කතා බහ කරන්නේ නැහැ. ඒක ජස්ට් අනදර් අයිඩියා. අනාගතේ තමයි ඒකෙන් වැඩ ගන්න. කියන්නේ සම්පූර්ණ වෙනස් වෙලා ගිහිල්ලා. ඒක අනාගතේ කතා වෙන ෆ්‍රැක්ටල් ෆෝස් එක නෙමෙයි, සම්පූර්ණ වෙනස් දෙයක්. දැන් මේකෙන් මම කියන්න උත්සාහ ගන්නේ නැහැ මේ ආගම තුල තියෙන ෆිලොසොෆිකල් ඐඩියාස් වැඩක් නැහැ. මට තේරෙන විදියට මේ ආගම තුල තියෙන මේ ෆිලොසොෆිකල් ඐඩියාස් වල තියෙන දේවල් මේ අද කාලේ හෝ අනාගතයේ තියෙන සයන්ටිෆික් දේවල් එක්ක එකට කම්බයින් කරලා වෙනම ඐඩියාස් හදන්නක නම් මම හිතන්නේ ඒ තරම් තාර්කික නැහැ. ඉතින් යමෙක් මගෙන් අහුවොත් මේ ආගම් කියන එක වැදගත්, මේ ආගම් වල තියෙන දර්ශනයේ කතා වෙන දේවල් සයන්ටිෆිකලි ප්‍රූව් කරන්න ඩිස්ප්‍රූව් කරගන්න බැරි නම් ආගම වැදගත්. ඉතින් ඒකට කියන්න තියෙන්නේ යම් කිසි දෙයක් කාලාන්තරයක් පවතිනවනම් මං හිතනවා ඒකට තියෙනවා ඉවලූෂනරි ෆිට්නස් වැලියු එකක්. ඉවලූෂනරි ෆිට්නස් වැලියු එක විග්‍රහ කරලා විස්තරහට එන වීඩියෝ එක අපි කතා කරමු. සරලව කියනවනම් මේ ඉවලූෂන් එක කියන ප්‍රොසෙස් එකේ කිසියම් හෝ කොලනියකට, ප්‍රදේශයකට, යම්කිසි පාර්ශවයකට මොකක් හෝ වැලියු එකක් මේ ප්‍රොසෙස් එක තුල ඇඩ් වෙලා තියෙනවා. එහෙම ඇඩ් වෙන ඒවාට අපි කියනවා මේක ෆිට්නස් වැලියු එකක් තියෙනවා කියලා. එහෙම ෆිට්නස් වැලියු එකක් නැති වුණාම ඒ ඐඩියා එක, මේ ඐඩියා එක ආගම වෙන්න පුළුවන්, විද්‍යාව තුළ වෙන්න පුළුවන්, ඐඩියා සොන්න තරම් තියෙනවනේ විද්‍යාව තුළ, මේ වෙන තැනක සඳහන් වෙච්ච දෙයක් වෙන්න පුළුවන් මේ ඐඩියා එක. එහෙම නැත්නම් මේ පද්ධතියක්, මොකක් හෝ පද්ධතියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවි කොලණියක්, ජීවි විශේෂයක් හෝ ජීවි කොලණියක් වෙන්න පුළුවන්. මේ කියපු කාරණා, මේ කාණ්ඩයන් තුනේ කාලය තීරණය කරන්නේ කොච්චර ෆිට්නස් වැලියු එකක් ඒක මගින් මේ පරිණාමයට ඇතුල් කරනවද කියන කාරණාව මත. අපි දන්නවා ඐඩියාස් තිබ්බේ කාලෙත් සයන්ටිෆික් ඐඩියාස් අද වෙද්දී ඒව හොයාගන්නවත් නැහැ. ආගම් තිබ්බේ කාලේ අද වෙද්දී හොයාගන්නවත් නැහැ. සමහර සද්දන්ත සත්තු හිටියා ඒ කාලේ අද හොයාගන්නවත් නැහැ. ඇයි? ඒගොල්ලෝ මේ පරිණාමය තුළ ෆිට්නස් වැලියු එක ඇඩ් කරේ නැහැ. කාලාන්තරයක් යද්දි ෂය වෙලා ගියේ ෆිට්නස් වැලියු එක අඩු වෙලා ගිහින් නැති බංගස්ථාන උන. ඉතින් එහෙම හිතද්දි මේ ආගමට තාමත් තියෙනවා යම්කිසි ෆිට්නස් වැලියු එකක්. අනාගතේ කොහොම වෙයිද දන්නේ අද තාක් තියෙනවා. ඒ කියන්නේ මේ ආගම් හැම එකකම පාහේ මොකක් හෝ වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ෆිට්නස් වැලියු එක ඇඩ් කරන හැම දෙයක්ම සත්‍ය වෙන්න ඕනේ නැහැ. ඒව තාර්කික හෝ ඒව විද්‍යාත්මක වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවෙන් හැමදෙස්සෙම බොහෝ අයට පේන විදිහේ වැලියු එකක් වැදගත් වීමේ අවශ්‍යතාවයක් නැහැ.
වැදගත් වෙන්නේ අපිට නොතේරෙන අපිට ඇහැට නොපෙනෙන හිමීට මේ ගලාගෙන යන මේ ඉවලූෂන් එකේ මේ පරිණාමයේ මානව පරිණාමයේ හෝ සත්ව පරිණාමයේ හෝ මේ විශ්වයේ පරිණාමයේ අපිට නොතේරෙන මොකක් හෝ වැලියු එකක් ඇඩ් වෙනවා ඇති. ආගම තුල හැමතිස්සම අපි උත්සාහ ගන්නේ නැහැ මේ විද්‍යාව හොයන්. ආගම තුල මේ බිලීෆ් සිස්ටම් එක හැදිලා තියෙන්නේ බොහෝ විට meaning of life. අපේ මේ life එකේ meaning එක හොයාගන්න. මා දහන යම්කිසි ආගමක් තියෙනවා නම් ඒකෙන් මම හොයන meaning එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ ආගම මා දහන ඔයා ගන්න meaning එක වෙන්නේ. ඉතින් කොහොම වුණා? මේ ආගම center වෙනවා මේ meaning of life හොයන්න. ඉතින් ඒක විද්‍යාත්මක වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක නිසා evolutionary fitness value එකත් එක්ක මේකේ වැදගත්කමක් තියෙන බව පේනවා. මෙච්චර කලක් ඉතුරු වෙලා තිබිච්ච නිසා අනාගතේ කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒ යන ගමන් මගේ මේ සමහර යාළුවෝ බහුතරයක් මම දැකලා තියෙනවා මේ විද්‍යා ගුරුවරු මේක මේ ඒගොල්ලන්ගේ මේ evolutionary fitness value එක වැඩි කරගන්න පාවිච්චි කරන අර අද තියෙන විද්‍යාවයි එදා තිබිච්ච අර ආගමේ තිබිච්ච මතිමතාන්තර බොහෝ විට මේවා ත්‍රිපිටකයේ තියෙන නිකායන් වල සමහර සූත්‍රාස්සේ තියෙන මේ පොඩි වචන ටිකක් අල්ලලා එකට කකාරලා කලතනවා. ඒ වගේම තමයි වෙනත් ආගම් වල තියෙන පුතපතේ තියෙන දේවල් මට ඇහිලා තියෙනවා බලනවා. මේ විද්‍යාත්මකව පැහැදිලි කරලා අපේ ආගම තමයි උසස් ආගම, අපේ ආගමේ තමයි නික ත්‍රුත් එක තියෙන්නේ කියලා පැහැදිලි කරා. ඉතින් ඒකෙන් ඒ කරන හැමෝටම ලොකු ෆිට්නස් වැලියු එකක් ඇඩ් වෙන බවක් පේන්න තියෙනවා. YouTube එක උනත් ඕන තරම හොයාගන්න පුළුවන්. ඒව හරිම පොපියුලර්. ඉතින් මට ඒකෙන් ඇත්තටම ලොකු ෆිට්නස් වැලියු එකක් ඇඩ් වෙන්නේ නැහැ. මොකද මම උත්සාහ ගත්තේ වීඩියෝ කතා හරහා views වත් මේවවත් subscribers වලත් හොයන්න නෙමෙයි. අවුරුදු 8ක් තිස්සේ එන හිමින් ගමන. නමුත් මම මේ patterns ඕන තරම් මට පැහැදිලි වෙලා පෙන්ිලා තියෙනවා. අවුරුදු 8ක් තිස්සේ විද්‍යාව ඔගොල්ලෝ දන්නවනේ කතා කරපු theories, hypotheses, ideas මේවා මේ මම අදහන මම ඉගෙන ගනිපු මේ බුද්ධාගම තුල තියෙන ත්‍රිපිටකයේ සමහර තැන්වල ඕන තරම් මතුවෙලා එනවා. ඒ වගේ දේවල් කරා නම් මට අවුරුද්දක් ඇතුළත ලක්ෂයට එන්න තිබුණා. හැබැයි එහෙම කරා නම් ඒ දේ මට ඇත්තටම වැලියු එකක් නැහැ. මම අනිවාර්යයෙන්ම දන්නවා මේ ඒ වීඩියෝස් බලන ඔයාලට ඒකෙන් කිසිම වැලියු එකක් ඇඩ් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙහෙම කම්පයා කෙරෙල්ල මං හිතන්නේ doesn't make any sense, doesn't add any value. විද්‍යාව ඉගෙන ගන්න, ආගමත් හදාරන්න, ආගම තුර හැසිරෙන්න, එහෙම ලයිෆ් එකක් මේ ඉවලූෂන් එකේ අනිත් අර වැඩක් නැති දේවල් හා කාලය වැය කරන ලයිෆ් එකකට වඩා උඩක් ගොඩක් උඩට ඉස්මතු වෙලා එන බව බොහොමයක් පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් දැන් මෙහෙම කතා කරනකොට මං හිතන්නේ බොහෝ අය මේකට කැමැත්ත පළ කරાવી කියලා. බොහෝ විට මේ වීඩියෝ එක මම දන්නවා අර එහෙම අර විද්‍යාත්මකව පැහැදිලි කරලා අර මූවිස් හෝ ටෙක්නොලොජි එකත් එක්ක කතා බහ කරලා මේ ආගම කම්පයා කරන වීඩියෝ තරම් මේ මගේ වීඩියෝ පොපියුලර් නැහැ. පොපියුලර් වෙන්නේ නැහැ. මොකද මිනිස්සු ෂෙයා කරන්නේ ඒකෙන් අර ඒගොල්ලන්ගේ අර ඉන්ස්ටන්ට් කික් එකක් නැහැ ඒගොල්ලන්ට මේ වීඩියෝස් බැලුවා. ඉතින් කොහොම වුණා? උගත් යාළුවෝ කොටසක් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ යාළුවෝ නම් මං හිතනවා අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් ඇප්‍රීෂিয়েට් කරනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකම් බලපු ඕගොල්ලෝ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඔයාලා හිතන්නේ? හැබැයි ඔය කමෙන්ට් දාන කොට්ටාෂ දෙකක් ඉන්නවා. එකක් වීඩියෝ එක පොඩ්ඩක් බලලා කමෙන්ට් එකක් දාලා යන යාළුවෝ ඉන්නවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලලා මම මේ කියන්න උත්සාහ ගනිපු දේ මොකද්ද කියලා බලලා තේරුම් අරන් දාන යාළුවෝ ඉන්නවා. එහෙම යාළුවෝ මට පොඩ්ඩක් අඳුන ගන්න ඕනේ. 1 2 3 කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එක දාන්න. එතකොට මම දන්නවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ අන්තිම වෙනකම් බලලා තමයි ඔයගොල්ලන්ගේ තර්කය හෝ ඔගලන්ගේ අදහස ඉදිරිපත් කරන්න කියලා. ඉස්සරහට අර මිස් වෙච්ච මාතෘකා විද්‍යාව තුළ කතා බහ කරන්න තියෙනවා. ඒ වගේම තමයි මට හැමතිස්සෙම කල්පනා වෙන්නේ මේ ඉවලූෂන් එකේ ඇයි ආගම් කියලා දෙයක් මේ අපේ මයින්ඩ් වල ඇති වෙන්නේ නැත්තේ. අපි හොයලා බලන්න. ඒකට ෆැක්ට්ස් මොනවා හරි තියෙනවද විද්‍යාව තුළ? කොග්නිටිව් සයන්ස් එකේ මේ ජාන ඉංජිනේරු තාක්ෂණේ හරි අපූර්ව කරුණා තියෙනවා කතා බහ කරන්න. අනාගතයේ විද්‍යාවත් එක්ක හැප්පෙන්න පුළුවන් ආගමක් ඉතුරු වෙයිද කියලා කතා බහ කරන්න ඕනේ. කතා කරමු ඉස්සරහට වීඩියෝ කතා වලින් එන අලුත් වීඩියෝස් වලින්. සෙට්ටමු එහෙනම් තවත් වීඩියෝ එකකින් ගිහිල්ලා මම සම්පූර්ණ වීඩියෝ කතා කරන්න.